පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්. මරණ අනුස්සතිය කියන එක මරණ සතිය ගැන. ඔව් මරණ අනුස්සතිය කියන එක එකක්, මරණ සති කියන එක තව එකක්. අපි දැන් කොයි වෙලාවෙම මැරෙනවා. අපි අද මැරෙයිද හෙට මැරෙයිද කියන්න බෑ. අපි දැන් මේ මරණ මොහොත දැන් අපි මේ මරණ මොහොත දැන් මෙනෙහි කරලා සිහිපත් කරනවා. අපි ඒ මරණ මොහොතේ කොයි වගේ හිතක් අපේ තුල ඇති කරගන්න ඕනද කියන එක දැන් බොහොම අවධාරණයෙන් හිතලා ඒ සිතුවිල්ලෙන් අපිට මරණ සතිය හිතිය හැකි. එතකොට අපි ඒක පුරුදු කරගත්තාම අපි මැරෙන වෙලාවේ ওই මරණයට බය වෙන්න ඕනේ නැහැ. අපි දන්නවා දැන් මරණ සතිය පුරුදු කළ බව, පුහුණු කළ බව. ඒ නිසා අපි යමක් මොකක්වත් උපාදානය කර නොගෙන මරණ සතිය පුහුණු කළාම යම් කිසි කෙනෙකුට පුළුවන් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා ඒ වගේම මේ මරණ අනුස්සතියත් පූර්ණ කරගන්න පහසුවක් වෙනවා, ලේසියක් වෙනවා. මැරෙන බව තමයි යථාපරිදි දකින්නවා, දැනෙනවා, තේරුම් ගන්නවා. ඒ නිසා මරණයට Taman දැම්මම අද ඉනම්ම ලැහැත්ති වෙනවා. දැන් මැරෙන්නේ නැහැ කියන මිනිස්සු මැරෙනකොට තමයි අර මරණ බය එන්නේ. අපි දැන් හැමදාම මැරෙන බව දැනගෙන මරණ සතිය මෙහෙය කරනවා නම් අපි දන්නවා මැරෙන බව. අපි මරණයට බය වෙන්න ඕනේ නැහැ. මාරයට බය වෙන්න ඕනේ නැහැ. මාරයේ උතාරයට අහු වෙන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ම ගැන අනිච්ච දුක්ඛ අනාත්ම මෙහෙය කළා නිච්ච සුඛාත්ථ ඉවත් කිරීම මරණ අනුස්සතිය. ඒක මරණ අනුස්සතිය. මේක මරණ සතිය කිව්වහම දැන් අපි මේ හැම මොහොතකම දැන් පාර කරනවා නම් මේ වාහනේකට මාරෙක් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඔව් ඒ වගේ ඒක දැන් ඒ වෙලාවේ මාරෙක් ඉන්නවා කියලා හිතුවට හරියන්නේ නැහැ. අපි මේ හැම මාරෙක් ඉන්නලා මැරුණොත් දැන් අපි කොහොමද අපේ හිත ඒකට මූණ දෙන්නේ? ඒක පවත්වාගෙන යන්නේ. එතෙන්දී අපේ හිත කොහොමද අපි හදාගන්නේ? අන්න ඒකයි මරණ සතිය. උපාදානයෙන් තොර වීමෙන් උපාදානයෙන් තොර සිතක් අපි මේ මොහොතෙත් ඇති කරගන්නවා. දැන් අපි මේක දැන් ඔය උපාදානය කරගත්ත දරුවෝ ගෙවල් දොරවල් ඉඩ කඩන් ඔය වෙලාවේ ආවොත් එහෙම මොකද වෙන්නේ? අපි මරණ සති නැහැ, අසති. දැන් අපි ඒ සියලු දේ හිතෙන් අයින් කරන්න පුරුදු වෙනවා. ඈ ඒ කිසි දෙයක් අපි මරණ මොහොතේ අපි උපාදානය කරගන්නේ දරුවොත් නැහැ, ඉඩ කඩනුත් නැහැ, මහත්යත් නැහැ, ගෙවල් දොරකුත් නැහැ, රත්තරම් බඩුත් නැහැ, සල්ලිත් නැහැ, මොකක්වත් නැහැ. අපේ හිත පිරිසිදු. අන්න මරණ සති. වහන්සේ ඉදිකනේ වීර්යය සම්පත් ලැබේ. හොඳයි එහෙනම්.